ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ලක්ෂ්‍ය ඉක්මවයි රෝගීන් 52ක් හමු වීමත් සමග කලුතර ප්‍රදේශයක් හුදෙකලා කෙරේ හොරණත් කොවිඩ් රෝගීන් මිනුවන් ගොඩින් නෑගම් ගිය පිරිසක් නිසා තිස්ස මහරාමයත් අවධානමක බස්නාහිර සහ වයඹත් දැඩි අවධානමක සීඩී බහරේටගත් මන්ත්‍රී රිෂාඩ් සහ ඔහුගේ සොහොයුරු රියාජ් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ඉන්දියාවෙන් අඛණ්ඩව තෙවන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 300,000 සීමාව ඉක්මවයි ඉන්දියාව ගැන ශ්‍රී ලංකාවේ තීරණය කුමක්ද දිල්ලියේ රෝහලකත් ඔක්සිජන් හිඟවී කොවිඩ් රෝගීන් 25ක් මරුට කොවිඩ් අතරතුර මැලේරියාවත් හිස එසවීමේ අවධානමක් බෞද්ධ උපදේශන සභාව 10 වැනි වරටත් ජනපති කාර්යාලයේදී රැස්වෙයි ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහමලකරුවන් කියා කිසිම පදනමක් නැති පුද්ගලයෙක් පිටුපස දිව යනවා සජිත්ගෙන් චෝදනා දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා මේ අතර බස්නාහිර සහ වයඹ පළාත් කොවිඩ් අවදානම් කලාප ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව අද පෙරවරු වේ තහවුරු වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතර වයස අවුරුදු 18ක තරුණියක්ද ඇතුළත් බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම වයස අවුරුදු 35ක පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙක්ද එලෙස මියගිය පුද්ගලයන් අතර වනවා. කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් අධිකාරී ගම ග්‍රාම නිලධාරී වසමින් කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 52 දෙනෙකු තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ හුදෙකලා කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. මේ හුදෙකලා කිරීමට අපි ප්‍රේමා වුණේ මෙම ප්‍රදේශයේ අපි PCR පරීක්ෂණ ලක් කර අද දින සාම්පල් 52ක් කොවිඩ් වැළඳී ඇති බවට අපිට වාර්තා වුණා. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් ගෝනපල ප්‍රදේශයෙන් එකම පවුලේ සමාජිකයින් 6 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අදාළ නිවසේ උපකාරක පන්තියක්ද පවත්වාගෙන ගොස් ඇති අතර ඊට සහභාගී වූ සිසුන් 10 දෙනෙකු අතුරින් එක් සිසුවෙකුද කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ගෝනපොල කෝරළ ඉම ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකයින් 10 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. එසේම කැස්බෑව ප්‍රදේශයේ පිහිටි සුපිරි විලන්සැලක සේවකීන් 2 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව පසුගිය 14 වනදා සිට අද දක්වා ගෝනපල ප්‍රදේශයෙන් තහවුරු වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 17ක්. දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මැල්ලවගෙදර පොල්හේන ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 50කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ජනතාව සංචරණය කිරීම හේතුවෙන් ප්‍රදේශය තුල ආරක්ෂාව තර කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් අම්බලයාය ප්‍රදේශයෙන්ද කොවිඩ් රෝගීන් 22 දෙනෙකු තහවුරු වී ඇති බවයි ප්‍රදේශ භාර මාරුන් ප්‍රකාශ කළේ. රාගම වල්පොල ප්‍රදේශයේ අලුත් අවුරුදු උත්සවයකට සහභාගී වූ 14 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකරමින් මෙම කටයුතු සංවිධානය කිරීමත් සමග මෙලෙස කොවිඩ් රෝගීන් තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව මේ වන විට රාගම වල්පොල ප්‍රදේශයෙන් පමණක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 30ක්. කෑගල්ල ප්‍රදේශයේ පිහිටි බාලිකා පාසලක 5වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ සිසුවේ ඉගෙනුම ලැබූ පන්තියේ ගුරුවරිය හා එම පන්තියේ සිසුවියන් 50 දෙනෙකු ඔවුන්ගේ පෞල්වල ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවරගත් බවයි කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.
තිසමහරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන්ද කොවිඩ් රෝගීන් 27 දෙනෙකු තහවුරු වී තිබෙනවා. මිනුවරකුඩ ප්‍රදේශයේ සිට තිසමහරම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි පිරිසකගේ ආශෘතීන් පිරිසක් මෙලෙස කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණ අනුව තිසමහරම ප්‍රදේශයේ පිරිසක් මෙලෙස කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම ලංකාවේ තවදුරටත් බස්නාහිර පළාතේ අවධානය ඉතාම ඉහළමින් තියෙනවා. ඒ වගේම වයඹ පළාතේ අවධානය මේ විදිහටම වර්ධනය වෙමින් එනවා. ඒ වගේම අපිට විශේෂ කාරණා කීපයක් අනාවරණය වෙනවා. ආසත්ව දිහා බැලුවම තරුණ අයවලුන් අතර ආසත්ව විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන එක අපිට වාර්තා වෙන ආසත්වෙන්දී ඉතාම ඉහළ ප්‍රතිශතයක් තරුණ අය. ඒ වගේම එක ආසත්වයකින් පැතුරුණු සංඛ්‍යාව ඉතාම වැඩි. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 350,000 ආසන්නයට පැමිණ තිබෙනවා. ලෝකයේ රටකින් දෛනික වාර්තා වන කොරෝනා රෝගීන් වැඩිම රටවන්නේද මේ වන විට ඉන්දියාවයි. එවන් තත්ත්වයක් තුළ රටවල් රැසක් ඉන්දියාව සමග පවත්වන ගුවන් ගමන්ද මුළුමනින්ම නතර කර දමා තිබෙනවා. කෙසේ වෙතත් අසල්වාසී ඉන්දියාව සමග ශ්‍රී ලංකාව දෛනික ලෙස ගුවන් ගමන් ඇතුළු සියලු සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාම කොවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට කුමන බලපෑමක් ඇති කරයිද? කොවිඩ් ව්‍යාප්තිය ලෝකයෙන්ම ඊටම දරුණු අතටපත්ව ඇති ඉන්දියාව සමග සිදු කරන ගුවන් ගමන් මගේ ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු නවතා දැමීමටත් සීමා පැනවීමටත් රටවල් ගණනාවක් කටයුතු කරමින් සිටින පසුබිමක් තුළ ඉන්දියාවේ අසල්වැසි රටවන ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව බොහෝ දිනකගේ අවධානය යොමු තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විටත් බ්‍රිතාන්‍ය එක්සත් අරාබි එමිරත් රාජ්‍ය හා කැනඩාව ඉන්දිය ගුවන් ගමන් මුළුමනින්ම නතර කිරීමටයි පියවරගෙන ඇත්තේ. අප මේ පිළිබඳව සෞඛ්‍යංශ වෙතින් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ ඉන්දිය ගුවන් ගමන් නතර කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. දෛනිකව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර අප ගුවන්තොට වලින් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ අද අලුයම 4:50ට UL 126 තරඩ ගුවන් යානෙන් ගුවන් මගින් 167 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි බවයි. මෙම ගුවන් යානය පැමිණ තිබෙන්නේද කොවිඩ් වෛරසයේ දැඩි ව්‍යාප්තියක් පවතින චෙන්නයි නුවර සිටයි. අප ඇතැම් තීරණ බොහෝ රටවලට පෙරාතුව ගත්තාසේම බොහෝ කල් වේලාගෙන ඇතැම් තීන්දුව තීරණ ගැනීමෙන් කොවිඩ් ව්‍යාප්තියට මග පෑදුණු බව රටේ සියලුම බලධාරීන් මතක තබා ගත යුතු බව අප යලි යලිත් සිහිපත් කර සිටිනවා. මේ අතර අකණ්ඩව තෙවන දිනටත් ඉන්දියාවේ දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 346,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ පමණක් එරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2624ක් ලෙසයි. ඉන්දියාව තුළ කොවිඩ් වෛරසයේ අවදානම සීක්‍රෙන් ව්‍යාප්ත වීමත් සමග ඉන්දියාවේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් හිඟය හේතුවෙන් තවත් කොවිඩ් රෝගීන් 25 දෙනෙකු මිය යමේ සිද්ධියක් ජයිපුර් ගෝල්ඩන් රෝහලින් වාර්තා වුණා. රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔක්සිජන් මෙට්‍රික් ටොන් 3.5ක් රජයෙන් ඇරුම් කර තිබූ අතර එම ඔක්සිජන් තොගය ඊයේ පස්වරු පහට රෝහල වෙත ළඟා වීමට නියමිතව තිබූ බවයි. එහෙත් ඔක්සිජන් තොගය රැගෙන එන විට ඊයේ මධ්‍යම රාත්‍රිය පසුව තිබූ බව සඳහන්. එවන විටත් රෝගීන් 25 දෙනෙකු ඔක්සිජන් හිඟයෙන් මියකු සිටි බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. කොවිඩ් 19 අවදානම ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති පසුබිමක ඩෙංගු සහ මැලේරියා වැනි රෝගද නැවත හිස එසවීමේ අවදානමක් මතුව තිබෙනවා. වර්ෂා සමය ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය නැවතත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම වර්ෂය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 5600කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ අනිවාර්යෙන්ම සියලු දෙනාගේම අවධානයට යොමු විය යුතු කාරණයක් වශයෙන්ුයි අප අවධාරණය කර සිටින්නේ. මඩකලපුව දිස්ත්‍රික්කය ඩෙංගු රෝගේ වැඩිම අවදානමට ලක්ව ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය පසුවන්නේ එම අවදානම් ලැයිස්තුවේ දෙවන ස්ථානියයි. ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක එම ලැයිස්තුවේ පිළිවෙලින් තෙවන සහ සිවන ස්ථානවල පසුවනවා. මේ අතර මැලේරියා රෝගයේද මේ වන විට මෙරට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍යාංශ විසින් අනාවරණය කර තිබෙනවා. අපේ රටේ වාරි පද්ධතිය ගංගා ඇලදොලවල් වල පිරිසිදු වතුර තිබෙන නිසා ජලයේ මදුරු කීට වර්ධනය වෙන්න පුළුවන්. මේ නිසා නිතරම මැලේරියා අවදානමෙ තිබෙනවා. මක් නිසාද යත් මදුරු වාහකයේ සිටිනවා. වාහකයා වර්ධනය කිරීමට පරිසර සාධක සියල්ලම ලංකාවේ තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙනවා.
ඔවුන් හරහා මෙම රෝගය රටතුළට ඇතුල් වීමේ අවදානමක් තියෙනවා. ගුවන්තොටුපළේදී සිදු කරන පරීක්ෂාවන් දිගින් දිගටම සිදු කරගෙන යනවා. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ දඹුල්ල ඇල්බෙහෙර කියන නිරෝධායන මධ්‍යස්ථානයේදී රෝගීන් 7ක් හඳුනාගත්තයි. මෙම රෝගය රටතුළට ගියොත් එහෙම රෝගය පැතිරීමේ විශාල ඉඩකඩක් තියෙනවා. මැලේරියා රටකට යන්න කලින් සතියක් කලින් පටන් ගන්න ඕන මැලේරියා ඖෂධ වළක්වා ගැනීම ඖෂධ. ඊට පස්සේ සතිපතා මේ විදේශීය සිටින කාලය තුලත් සතිපතා ඒ ඖෂධ ලබා ගන්නවා. ඊට පස්සේ ලංකාවට නැවතත් ආවයින් පස්සේ සති 4 කාලයක් තුල ඒ ඖෂධ ලබා ගන්නවා. ඉතා වැදගත් දෙයක්. අවශ්‍ය සියලුම ඖෂධ රජයේ මගින් නොමිලේ දෙන්නේ. රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගතය පිළිබඳ ඔබගේ අවධානය නිරන්තරයෙන් යොමු වන්නාසේම ඩෙංගු මැලේරියා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාද මහජනතා වශයෙන් ඔබගේ සහයෝගය සෞඛ්‍යංශ නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. එහෙයින් සතියට එක් දිනක් හෝ ඔබගේ නිවස සහ අවට පරිශ්‍රය පිරිසිදු කර ගැනීම සඳහා ඔබගේ අවධානය යොමු කරවන ලෙස වගකිව යුතු මාධ්‍ය මෙහෙවරක නියැලෙන අපද ඔබට සිහිපත් කර සිටිනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට අනුබල දීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා රියාජ් බදියුදීන් පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. අද අලුයම් කාලයේදී කොළඹ බෞද්ධාලෝක මාවතේදී අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් යන අය තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක්ද පළ කර තිබුණා. අලුයම 1:30 සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බෞද්ධාලෝක මාවතේ පිහිටි සිය නිවස ආසන්නයේ සිට චෝදනාවක් රහිතව තමන් අත්අඩංගුවට ගොට ගැනීමට වෑයම් කළ බවත් එවන විටත් සිය සහෝදරයා අත්අඩංගුවටගෙන තිබූ බවත් ඔහු එම ට්විටර් සටහන්හි සඳහන් කර තිබුණා. අත්අඩංගුවට ගැනීමට පෙර මන්ත්‍රීවරයා විසින් සිය Facebook පිටුව හරහා වීඩියෝ පටයක්ද නිකුත් කර තිබුණා. මාව අත්අඩංගුවට ගන්න ඇවිල්ලා ඉන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා පාන්දර 2:30ට 3ට විතර දොරට තට්ටු කළේ. CID එකෙන් ඇවිල්ලා කතා කරනවා. වරින්තු තියනවද ඇහුවම එහෙම එකකුත් නැහැ. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළ කළේ මෙවන් අදහසක්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට ආධාර සහ අනුබල දීම යන චෝදනා යටතේ අද දින අලුයම් කාලයේදී හිටපු අමාත්‍යවරයෙක් එවැගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රිචාඩ් බදුරුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශි නිලධාරීන් විසින් ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම ඔහුගේ සොහොයුරාවන රියාජ් බදුරුදීන් යන අයත් අද දින උදෑසන වැල්ලවත්ත ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් මෙම සැකකරුවන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබනවා. පැය 72 කාලයක් ත්‍රස්තවාදී වැළැක්වීමේ විශේෂ පනතේ 6 එකවගන්තිය ප්‍රකාරව රැඳුම් නියෝගයක් ලබාගෙන තිබෙනවා. පැය 72 කාලයක් සඳහා තවදුරටත් රැඳුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. එවැනි රැඳුම් නියෝගයක් දින 90ක කාලයක් සඳහා ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ වන විට සැකකරුවන් 697 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අත්අඩංගුවටගත් අයගෙන් මේ වන විටත් 202ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එවැගේම 83 දෙනෙක් දැනට ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශයේ බාරේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබනවා. රටක් එකතැන පල්විය යුතු නැති බවත් වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බවත් මහා සංඝරත්නය අවධාරණය කර සිටිනවා. ඒ බෞද්ධ උපදේශක සභාව දසවන වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ පසුවරුවේදී රැස් වූ අතර එහිදී කොළඹ වරායනගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව එක රටක් එකතන පල්විය යුතු නැති අතර වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කර සිටියා. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කබ්‍රාල් මහතා ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ එහිදී පැහැදිලි කර දුන්නා. භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවර වීමක් රට අත්කර ගන්නා ජයග්‍රහණයක් බවත්
බවත් වැරදි මතපතුරෝමින් සියල්ලට එරෙහිව නංවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක්විය යුතු බවත් ව්‍යාපෘතිය පිළිබඳ ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහාය ගත යුතු බවත් මහා සංඝරත්නය වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. එමෙන්ම COVID-19 නව ප්‍රභේදයේ සෞඛ්‍ය අංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිවරයා විසින් මහා සංඝරත්නය දැනුවත් කරන අතර ඉන් අනතුරුව බුද්ධ චරිතය ත්‍රිපිටකය බෞද්ධ සිද්ධාස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන්නන් පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දුන්නා. ඉදිරි සභා වාරයේදී ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද යෝජනා කරන අතර මෙම අවස්ථාවට බෞද්ධ උපදේශක සභාවේ සමාජික මහා සංඝරත්නය රාජ්‍ය මාතෙ විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියා. ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් කියා කිසිදු පදනමක් නොමැති පුද්ගලෙක් පිටපස හඹා යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හම්බන්තොට වලව ප්‍රදේශයේ අද පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීම අපි හැමදෙනාගේම වගකීම. පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් හොයාගන්න. ප්‍රහාරයේ පිටුපස සැලසුම් කරපු නායකත්වය ලබා දුන්නු, මුදල් ලබා දුන්නු ඒ කවුද ඒ කණ්ඩායම? කවුද මේකේ මහමුලකරුවා? කවුද මේ කණ්ඩායමට ඇතුළත්? කාගේ උපදෙස්ද? මේ සෑම කාරණාවක් පිළිබඳව අද දවසෙත් රටේ ජනතාව බලාගෙන ඉන්නේ. දැන් මේ මහමුලකරුවා කියන ප්‍රශ්නෙට ආණ්ඩුව උත්තර දීලා තියෙනවා එක පුද්ගලයෙකුගේ නමක් ඉදිරිපත් කර. රටේ බහුතර ජනතාව දන්නවා සත්‍ය කාරණාව එය නොවේ. අදටත් සත්‍ය කුමක්ද කියන එක හෙළිදරව් වෙලා නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. මුළු රටම විශ්වාස කරන්නේ නැහැ මේ මහමුලකරුවා අහවලයි කියලා ඒ කරපු ප්‍රකාශය. දැන් රජයේ කරන්නට ඕන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අලුත් තොරතුරු රටට ඉදිරිපත් කරපු හරින් ෆර්නැන්ඩෝ මැතිතුමාව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමද සැබවින්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ඒ නීචයෝ ටික හොයා ගැනීම නේද රටේ ඉල්ලි. දැන් හැමෝම දන්නවා ආණ්ඩුවට බැරියේ කියන කාරණා. රජයේ විසින් විපක්ෂයේ මර්ධනය කිරීමට දරන උත්සාහයන් තෙරෙහිව පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ රජය මේ වෙන විට විපක්ෂයේ මන්ත්‍රීතුමල්ලා මර්ධනය කරන්න විපක්ෂයේ හඬ නවත්තන්න නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන් පෞගිය සතියේ හරෙන් ප්‍රාන්දු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු තුල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තොරතුරු ගණනාවක් හෙළි කරා. ඒක ඇත්තම විපක්ෂයේ වගකීම. රජය කිව්වේ ජාතික ආරක්ෂාව, රටේ ආරක්ෂාව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් කෙටි කාලයක් තුල සියලුම මේකට වගකී උත්තන් අත්අනකට අරන් නීතියට ක්‍රියාත්මක කරනවා කියලා තමයි රජය බලයට පත් වෙනකොට මැතිවරණයට කලින් කිව්වේ. දැන් පාස්කු ප්‍රහාරයට සිදු වෙලා යවසනන්ත සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු දෙකක් පහු වුණා. දැන් මේ පහුගිය 21 වෙනිදාට අද ඇත්තටම හරෙන් ප්‍රාන්ත මැතිතුමා පස්සේ එළවන්න නෙමෙයි තියෙන රජයට ඒ කරුණ හොයලා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. සමගි ජන බලවේගයේ හැටියට අපි මේ සම්බන්ධයෙන් පැහැදිලිවම කියන්න ඕනි පාර්ලිමේන්තු තුලදීත් අපි සියලු මන්ත්‍රීතුමල්ලා අපේ සහෝදර මන්ත්‍රීවරයා වෙනුවෙන් අපි වෙණී හිටිනවා. රජය බලාපොරොත්තු වෙනවා නම් අපේ හඬ නිහඬ කරන්න අපි කිසිසේත්ම ලෑස්ති නැහැ. රටේ ජනතාව වෙනුවෙන් අසාධාරණ වෙනුවෙන් අපි හඬ නගලා ඒ වෙනින් පෙළී හිටිනවා කියන එක පැහැදිලිවම මතක් කරන්න ඕන. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපි බොහොම පැහැදිලිව කිව්වා මේ ජනාධිපති කොමිෂන් වාර්තාව අතිගරු ජනාධිපතිතුමාට ලැබුණට පස්සේ ඒ වාර්තාව ගැන අධ්‍යයනය කළා. ඒ වගේම මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අපරාධ අංශයත් ඒ වගේම ත්‍රස්ත විමර්ශන අංශයටත් මේ වගකීම් ටික පවරලා තිනවා. මේකට උදව් කරපු හැම කෙනෙකුවම නීතිය රැහැන්ට අසු කරන්න ඕන. ඒකට හිටපු ඇමතිවරයෙක්ද කොයි ආණ්ඩුවේ හිටියද මේ ආණ්ඩුවේ ඉන්නවද ප්‍රශ්නයක් නැහැ. නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතුයි. මොකද හේතුව මේ රටේ යුද්ධයෙන් පස්සේ නැවත මේ ඇතිවෙච්ච ඉතාම ඛේදවාචකය. හැබැයි අපි යහපාලන ආණ්ඩුව කරපු දේ කරන්න ගියේ නැහැ. යහපාලන ආණ්ඩුව වුණා නම් එහෙම යහපාලන ආණ්ඩුව නම් අද බලයේ තිබුණේ. එහෙම වුණා නම් එහෙම මේ පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන ඒගොල්ලන්ට දඩයම් කරන්න ඔක්කොම දඩයම් කරයි. දේශපාලන වශයෙන් වල විරුද්ධ වෙන ඔක්කොම ගනල්ල ඇතුලේ දා. ඒකයි කරේ. එදා වරදක් නැතුව හිරේ ගිය කී දෙනෙක් ඉන්නවද අපි විපක්ෂයේ ඉඳන්. අපි ඔක්කොම දඬුවම් ලැබුවා ඒගොල්ලන්ගේ. හැබැයි අපි එහෙම කරන්නේ. අපි මේක බාර දීලා තින්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට. බදුල්ල මීගහකිවුළු ප්‍රදේශයේ ඉදිකළ බස් නැවතුම්වල ජනතා අයිතියට පත් නොකිරීම සම්බන්ධයෙන් සියත අපකල අනාවරණයෙන් අනතුරුව එය කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
මීගහ කිවුර නගරයේ අලුතෙන් ඉදිකරුණු බස් නැවතුම්පළ වසර කිහිපයක් ගත වේතත් ජනතාවට විවෘත නොවීම සම්බන්ධයෙන් අප සියත ප්‍රවෘත්ති විකාශය තුලින් රටට අනාවරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා නව බස් නැවතුම්පළ ජනතා අයිතියට පත්කිරීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නව බස් නැවතුම්පළ විවෘත කිරීමත් සමග කළුගහ කඳුර පිටමාරුව ඇකිරිය පොල්ගහ අරාව අරාව ආදී ගම්මාන සඳහා ගමන් ආරම්භ කරන බස් රථ සියල්ලම මෙම බස් නැවතුම්පළෙන් පිටත් වීම සිදු කරන අතර ඒ අනුව නගර මැදේ තිබුණු වාහන තදබදියද අවම වනු ඇති බවයි අපේක්ෂා කරන්නේ මේ අතර විහාරස්ථානයක් නොමැතිව සිටි රත්නපුර ධම්මානන්ද හිමියන් පිළිබඳ සියත ප්‍රවෘත්ති තුළින් අප අනාවරණය කිරීමෙන් අනතුරුව දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් උන්වහන්සේට විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දුන්නා සියත රූපවාහිනියේ අප වරින් වර එගොඩ මල්ලව ප්‍රදේශයේ ඉදිවන මෙම භික්ෂු වැඩිහිටි මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ඔබට ඉදිරිපත් කළා පසුගියදා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙම පුණ්‍ය භූමියේ රෝපණය කිරීම සිදු කෙරුණා මේ පින්බිම ගොඩනගන්නට අපකල අනාවරණින් අනතුරුව මේ සඳහා දායකත්වයේ ලබා දුන් පින් සිත්ත්‍ති ඔබ සියලු දෙනාටම අපද කෘතඥතාවය පිරිනමනවා. දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ ප්‍රායෝගික යථාර්ථය අනුව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බන්දුන ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර දේශීය වශයෙන් පොල්තින් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමටද ඉදිරියේදී කටයුතු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ආනයනික විෂ පොල්තෙල් සම්බන්ධයෙන් පසුගිය දිනවල මෙරට තුල දැඩි කතාබහක් නිර්මාණය වූ අතර එෙහිදී දේශීය කර්මාන්තකරුවන් දිගින් දිගටම මාධ්‍ය හමු කැඳවුමින් ප්‍රකාශ කළේ දේශීය වශයෙන් මෙරට තුල පොල්තෙල් නිෂ්පාදනයට හැකියාව ඇතත් එලෙස පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවයි. කෙසේ නමුත් දේශීය කර්මාන්තකරුවන් දිරිගෙන්වීමේ අරමුණින් මෙරට තුලදීම පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සඳහා මේවන විට තීරණයක් ගෙන තිබෙනවා. හැමෝම දන්නවා දේශීය පොල්තෙල් කර්මාන්ත කරුවගේ හඳුනාගත් ෆැක්ටරිස් 500ක් 600ක් පමණ මේ රටේ තියෙනවා විවිධ ප්‍රදේශවල මේ වගේ බහුතරයක් වහලා දාලා තිබුණේ එතකොට මේ වහලා දාන්න හේතුණු කාරණා මොනවද ඒ හේතුණු කාරණා අතර පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා දේශීය කර්මාන්ත කරුවාට දේශීය පොල්තෙල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රට තුල නැහැ අමුද්‍රව්‍ය ලබා ගැනීම හැකියාවක් නැහැ ඒත් එක්කම ප්‍රතිපත්තියක් හැටියට විවිධ ජාතියේ තෙල් පරිභෝජනය සඳහා ආනයනය කිරීමට අවසර දී තිබුණා. තෙවනුව පොල් තෙල් සහ වෙනත් ආදේශක තෙල් මිශ්‍ර කර විකුණන්න පුළුවන් කියලා ගැසට් එකකුත් ගහලා තිබුණා. ඉතින් ඔය කාරණා විසඳන්න නැතුව පොල් තෙල් කර්මාන්තය සංවර්ධනය කිරීම කළ නොහැකි කරුණු. ඒ නිසා කැබිනට් මණ්ඩලය අපිට අනුමැතිය දීලා තියෙනවා අමුද්‍රව්‍ය ආනයනය කරලා දේශීය කර්මාන්ත කරුවාගේ කර්මාන්තය නැවත ගොඩනැගීම. ඒ අනුව අපිට නොබෝ දිනකින් මේ දේශීය කර්මාන්ත කරුවාගේ අමුද්‍රව්‍ය ගැටලුව විසඳිලා තෙල් ආනයනය කරන වෙනුවට අමුද්‍රව්‍ය ආනයනය කරලා තෙල් රට තුල නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති වෙනවා. බොහෝ විට අපි විශ්වාස කරනවා ස්ථාවර මිලකට ලබා දීමේ හැකියාව දේශීය කර්මාන්ත කරුවාට ඇති වෙනවා. මේ අතර දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳව ප්‍රායෝගික යථාර්ථය අනුව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා. අද දින වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පාරම්පරික දේශීය පොල්තෙල් නිෂ්පාදකින් සහ පොල්තෙල් ආනයනකරුවන් සමග පැවති සාකච්ඡාවේදී සියදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ෆාම් ඔයිල් ආනයනය කිරීම තහනම් කිරීමත් සමග පැන නැගුණු ප්‍රායෝගික ගැටලු පිළිබඳව මේ වන විටත් කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි. ඒ අනුව කිසිදු දේශීය කර්මාන්තයකට හෝ ව්‍යවසායකයෙකුට අනිසි ඍණාත්මක බලපෑම් ඇති නොවීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු විෂය බාර අමාත්‍යවරුන් කටයුතු කරන බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් කොවිඩ් වෛරසය දුරු කිරීමේ අරමුණින් රටට සහ ලොවට සෙත්පතා ඓතිහාසික අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පණ්ඩිලශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයේ මත 35 පරිත්‍රාණ ධර්මදේශනාව අප්‍රේල් 21 වන දින අත්තනගල්ල රජමහා විහාරස්ථානයේදී ආරම්භ වුණා. එම පරිත්‍රාණ ධර්මදේශනාව 25 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. Come on.
මෙවන විට සමස්ත දිවයිනටම බලපා ඇති කොරෝනා වසංගතයෙන් සියලු රටවැසියන් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමින් තඹුත්තේගම ආයුර්වේද රෝහල විසින් දුර්ලභ ඖෂධ පූජාවක් සංවිධානය කර තිබුණා. ඒ තඹුත්තේගම ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී 2021 නාවලපිටිය අලුත්ගම ගම්මානයේ බීජ ගම්මානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. रात्रि प्रवृत्ति विकास अवसान यलित हमेमो हेटु दसन हयट ओबट शुभरात्रियक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.